ඉරලන්තයෙන් ඇහුණු කතාපුවතක් ඊයේ පත්තරයකින් කිව්වා. අදත් පත්තරය ගැන වාර්තා කරලා තියෙනවා. ශුක්‍රාණු දායකයෙකු පිළිබඳවයි මේ කතාව. ඒ මොකද්ද කියලා ඔබට එකපාරම හිතනවා මුලින් ඇහුවම. මෙන්න කතාව. ශුක්‍රාණු දායකයෙකුට නෙදර්ලන්ත අධිකරණයෙන් තහනමක්. මේ දක්වා ඔහු දරුවන් 550 දෙනෙකුට පේකු වෙලා තවදුරටත් ශුක්‍රාණු ප්‍රධානය කළොත් යුරෝ ලක්ෂයක දඩයක්. නෙදර්ලන්තයේ පවතින සායනික නීති රීතිවලට අනුව යම්කිසි ලියාපදිංචි ශුක්‍රාණු දායකයෙකු පවුල් 12ක දරුවන් 25 දෙනෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් සඳහා පියෙකු බවට පත් නොවිය යුතු බව සඳහන් කෙරී තිබෙනවා. නෙදර්ලන්තයේ වෙසෙන මේ ශුක්‍රාණු දායකයෙකුට තවදුරටත් සිය ශුක්‍රාණු ප්‍රදානය කිරීම තහනම් කරමින් නියෝගයක් පැනවීමට එරට අධිකරණයේ පසුගියදා පියවරගෙන ඇතැයි වාර්තා වෙනවා. මොහු 41 හැවිරිදිවියේ පසුවන ජොනතන් නැමැත්තෙක්. වාර්තා සඳහන් කරන ආකාරයට ඔහු මේ දක්වා එරට සාපල්ලත්‍යා සායන වෙත ප්‍රදානය කර ඇති සිය ශුක්‍රාණු හේතුවෙන් නෙදර්ලන්තයට අමතරව ලෝ පුරා දරුවන් 550 දෙනෙකු උපත ලබා තිබෙන බව කියනවා. ඒ අනුව මේ ඔහු විසින් එම ප්‍රදානයන් අවභාවිතා කිරීමක් ලෙස සලකා අධිකරණයේ මෙම තීරණය අරන් ඔහු මෙම තීරණයට එරෙහිව යමින් යලි ප්‍රදානය කිරීමට උත්සාහ කළොත් ඔහුට එරෙහිව යුරෝ ලක්ෂයක දඩයක් පමුණු වන බවත් අධිකරණය දැනුම් දී තිබෙනවා. වෙනස්ම කතාවක් ඒ.